මිත්‍රෝ අරගල භූමිය වෙනුවෙන් සුබ දවසක් මාධ්‍ය වේදී හිටවුතුනේ අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව අපි ගන්නේ මේ අරගල භූමිය පටන් අරගෙන මේ රට පුරා හිටපෝ මේ සමාජය වෙනස් කරන්න ඕනේ කියලා හිටපෝ පුරවැසියෝ එකට එකතු වෙලා මේ සමාජයේ වෙනසක් බලාපොරොත්තු වුණා. ඒ වෙනුවෙන් තම අප්‍රේල් 9 වෙනිදා මේ අරගල භූමිය තෝරගන්න. මේ අරගල භූමිය තෝරගන්න මේ වසර 74ක දුර්දාන්ත දේශපාලනය මේ රටේ පුරවැසියන්ට බලපෑමක් කළා. එහෙම බලපෑමක් කරපු දේශපාලන ක්‍රමයේ වෙනසක් කරන්න නම් මේ එකතු වෙලා ඉන්න මේ පුරවැසියන්ට වැඩපිළිවෙලක් ගොඩනැගිය යුතුයි කියන එක මේ අරගල කරුවෝ කල්පනා කරා. එහෙම කල්පනා කරපෝ අපි මේ අරගලේ ක්‍රියාකාරී සැලැස්ම මේ වෙනකොට සකස් කරලා අවසానයි. ඒ ක්‍රියාකාරී සැලැස්ම හෙට දවසේදී මේ අරගල භූමියේදී ජනගත කිරීමේ වැඩසටහනක් හෙට ඒ කියන්නේ ජූලි මාසේ 5 වෙනිදා හවස 2ට ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරි පිටදී එහෙම නැත්නම් මේ අරගල භූමියේදී සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අරගලය ගොඩනගෙනකොට ඒ වගේම මේ අරගලයට විවිධ පාර්ශව චෝදනා නගනකොට මේ අරගලය තව තවත් ශක්තිමත් වෙමින් මේ අරගල කරුවන්ගේ එකඟතාවයන් මත මේ ක්‍රියාකාරී සැලැස්ම ගොඩනැගුවේ වෙන මොකක්වත් හින්දා නෙවෙයි. මේ දුර්දාන්ත දේශපාලනයේ මලගම සිද්ධ වෙන්න ඕනේ. මේ දුර්දාන්ත දේශපාලනය මේ වෙනකොට රට ගදගස්සමින් තියෙන්නේ. ඒ වෙනුවෙන් රාජපක්ෂලා වික්‍රමසිංහලා කරන්න ඕන උපරිම විනාශයන් මේ රට කරලා ඉවරයි. එනිසා ඒ විනාශයන්ගේ රට මුදවගෙන මේ රට යහපත් රටක් බවට පත් කරගෙන මේ සමාජයේ ජනතාවට යහපත් ජීවත් වෙන්න පුළුවන් රටක් ගොඩනගන්නත් එවැගේම මේ දෝෂිත දේශපාලකයන් හොරාකාපු ජනතා මුදල් පවරගන්න ජනතාවාදී පාලනයක් තුළින් තමයි මේ අරගලේ නිමා වෙන්නේ. ඒ අරගලේ නිමාවීම සඳහා හෙට දවසේදී අරගල කරුවන්ගේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් වෙනවා. ඒ වෙනුවෙන් රටේ ජනතාව ඔබට ආරාධනා කරමින් නිහඬව බොහොමත්ම ස්තුතියි. මම පද ජීවන්ත පීරිස් ජූලි මාසේ 5 වෙනිදා ගහරුවාදා දවල් 2ට ඓතිහාසික මොහොතක් උදා වෙනවා මේ ගාල්මුදුර අරගල පිටියේ අරගල කරුවන් විදිහට අපි සිදු දනාට. ඒ තමයි සියලුම බහුජන සංවිධාන වෘත්තීය සමිති සිවිල් ක්‍රියාදරී ඇතුළු සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් ඉදිරියේ අපි අපේ බහුවිධත්වය අපේ සාමූහිකත්වයේ ඒකමුතුකම කියාපාමින් ක්‍රියාකාරී සලස්ම ජනගත කිරීම සිදු කරනවා. ඒ ක්‍රියාකාරී සලස්ම තුළ අපි කියනවා මේ පවතින දූෂිත ගෝඨාභය රනිල් කුමන්ත්‍රණකාරී මේ ආණ්ඩුව පරදවමින් ඉන් පසුව යා යුතු ගමන් මාර්ගය ගැන අපි පැහැදිලිව කියන්නට යනවා. එය සමග අපි මේ පුරවැසි ජන අරගලය තීව්‍ර කරමින් එකට පෙළ ගැසෙන්නට යනවා ඉදිරි කාලයේ. මම චවිදු දිලික ගෝල්පේ සරගල භූමිය නියෝජනය කරමින් තමයි මෙතනට සහභාගී වුණේ. අපි දන්නවා අදට අප්‍රේල් 9 වෙනිදා මේ පටන් ගත්ත මහා ජන අරගලය අදට දින 87ක් පිරෙනවා. අපි ගෝඨාභය රාජපක්ෂ සහ මේ දූෂිත රජයට අපි කිව්වා විවිධාකාරයෙන් අපිට ආණ්ඩුක ව්‍යවස්ථාවේ ලබා දීලා තියෙන වාසනාව සහ කතනේ කියන අයිතීන් උපයෝගී කරගනිමින් අපි
විවිධාකාරයෙන් අපි ගෝඨාභය රාජපක්ෂ සහ මේ දුරස්ථ දේශපාලන පිරිසට අපි ප්‍රකාශ කරා ඔයාලට මේ රට පාලනය කරන්න බෑ අඩුම තරමේ මේ මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් මේ රජයක් විදිහට සපුරන්න බෑ ඒ හින්දා මේ ආණ්ඩුව වහම ගෙදර යා යුතුයි කියලද හැබැයි මේ ආණ්ඩුව ඒ කිසිම දෙයක් කනට ගන්නෙ නැතුව රනිල් වික්‍රමසිංහල විවිධ පැලස්තර අලවමින් මේ ආණ්ඩුව ඉදිරියට ගෙනියන්න උත්සාහයක නිරත වෙනවා හැබැයි ඒක ප්‍රායෝගිකව මේ මහ පොළවේ යාලට සිදු කරන්න බැරි වෙලා කියන එක අද ජනතාවට පෙන්නලා තියෙනවා අද වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත පෙට්‍රල් නැවක් ඩීසල් නැවක් ගෙන්න ගන්න බැරි තැනට මේ ආණ්ඩුවපත් වෙලා තියෙනවා ඒකින්ද අපි ගෝඨාභය රාජපක්ෂට කියනවා ඔයා අසාර්ථක නායකෙක් ඔයා ගත්ත අසාර්ථක තීරණවල ප්‍රතිඵල අද අපි භුක්ති විඳිනවා ඒ භුක්ති විඳීම නිසා අද රටේ ජනතාව මහා විවසනයකට මුහුණ දී තියෙනවා ඒකින්ද අපි මේ ගෝල්ෆේස් අරගලයේ පටන් ගන්නට දවස් ඉදලම මිනිස්සු ඇහුව දෙයක් තමයි මොකද්ද සැලැස්ම කියන දේ අපි මේ සැලැස්ම ඒ තීරණාත්මක අධීරයට දැන් පැමිණලා තියෙනවා ඒ ඒ සැලැස්ම සාදලා තියෙනවා මත රටේ හිතකර විදියට ඒකින්ද හෙට සවස දෙකට ජූලි 5 වෙනිදා සවස දෙකට අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම කියන තේමා පාඩේ යටතේ අපි හෙට පවත්වනවා මං හිතනවා මේ රටේ අනාගතය තීරණය කරන අනාගතය සුබවාදී කරන ලියවිල්ලක් ඒකදී අපි ඉදිරිපත් කරනවා මේ මුළු රටේ මුළු මහත් ජනතාවටම ජාති ભેද කුල ભેද ලිංග ભેද කිසිම දෙයක් නොසලකා අපි සැමටම මේ සැලැස්මේ යම් යම් දේවල් ඇතුළත් කරලා තියෙනවා ඒකින්ද අපි ගෝඨාභය රාජපක්ෂ සහ ඒ ආණ්ඩුව පළවා හැරීමේ තීරණාත්මක අධීරයකට අපි හෙට පැමිණෙනවා අපි සියලුම මහ ජනතාවට ආරාධනා කරනවා හෙට සවස දෙකට පුළුවන් අය ගෝල්ෆේස් අරගල භූමියට පැමිණෙන්න කියලා බොහොම ස්තුතියි මම ඊරෝෂ් අල්පොන්සෝ අන්තර්විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බලවණ්ඩලේ නියෝජිත අපි දන්නවා මේ කතා කරන මොහොතෙදී මාස 3කට ආසන්න කාලයක් මුළුල්ලේ මෙරට සියලු ජනතාව ගෝඨාභය රාජපක්ෂට ගෙදර යන්න කියලා විධානය දීලා තිබෙන මාස 3ක කාල පරාසයක් ඇතුලේ ගෝඨාභය රාජපක්ෂ සහ ඊට පස්සේ හවුල් ආණ්ඩුවක් හදපු රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ඇතුළු මේ නඩය මේ මොහොත වෙද්දී ජනතාවගේ ජීවිතයට සෙල්ලම් කරමින් තියෙන මොහොත ජනතාව පාරේ තෙල් පෝලිංග ගෑස් පෝලිංග මිය යන මොහොතක අපි මේ අරගල බිමේසික මේ ජනතාවගේ ඉස්සරහට මොකද්ද මේ ජීවිතවල නව බලාපොරොත්තුක් ඇති කරන්නේ මේ රටේ මිනිස්සුන්ට කොහොමද හෙට දවසේ ජීවිතය ගැන තීරණය කරන්න අවස්ථාවක් දෙන්න කියලා මෙර අරගල බිම කතා කරා. ඔබ දන්නවා පහුගිය දශක කාල පුරාවටම මෙරට සියලු මාණ්ඩු මිනිසුන්ගේ ජීවිත සෙල්ලමකට අරගෙන ඒ සෙල්ලම නිසාම මේ මොහොත වන විටත් මේ මොහොත වන විටත් ඒවල ඵල විපාක භුක්ති විඳින්න තියෙන මොහොතක තමයි මේ තීරණාත්ම මොහොතක තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් අරගල හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම බිහි වෙන්නේ මේ අරගල භූමියේ. අපි දන්නවා ආණ්ඩුවේ එක එක හෙන්චයි ඔයගේ ආණ්ඩුවේ ව්‍යාපෘතිය තුලේ මේ අරගල භූමිය අවිධිමත් එවැගේම අරමුණක් නැති තැනක් බවට එක එක තන්තන්වල කතන්දර කියුවා. හැබැයි මේ අරගල භූමියට තියෙන නිශ්චිත අදහසක් එවැගේම ක්‍රියාකාරී සැලැස්ම ඒ තමයි මෙරටේ ජනතාවගේ හෙට දවස ගැන කතා කරන එවැගේම මෙරටේ සියලුම ජනතාවට වඩා යහපත් සමාජයකට තල්ලු කරන වඩා යහපත් ජීවිතයක් ගැන බලාපොරොත්තුක් ඇති කරන පුළුවන් සැලැස්ම. ඒ නිසා අපි යෝජනා කරනවා මෙරටේ ජනතාවට මර්ධනයට රෙහිවන්න. මොකද මේ ගෝඨාභයගේ භාෂාව මේ මොහොත ක්‍රියාත්මක කරන මර්ධනය අපි දැක්කා පහුගිය කාලෙදී මෙරටේ අයිතිං වෙනුවෙන් පෙනී හිටපු කතා කරපු දසදහස් ගණන් තරුණයෝ මේ කතා කරන මොහොත වෙද්දී මේ කතා කරන මොහොත වෙද්දී සිරගවල්වල අනීතිකව සිරගත කරලා තියෙනවා. එතකොට ඒ තරුණයන්ට එවැගේම මේ සියලු ජනතාවට යුක්ති ඉටුවන වඩහවස් සමාජයකට තල්ලු කරන මේ අරගලයේ ඉදිරි ක්‍රියාමාර්ග නැත්නම් අරගලයේ හෙට දවසේ ක්‍රියාකාරී සැලැස්ම හෙට දිනේදී ගෝල්ෆේස් අරගල භූමියේදී එළිදක්වන සූදානම් ඉතින් මෙරට ජනතාවට කියනවා ඉදිරියට සංවිධානය වෙන්න සටන් කරන්න කියන යෝජනාව සමගින් අපි ආරාධනා කරනවා මේ ක්‍රියාමාර්ගය සමග එකතු වෙන්න කියලා. මම දවිතා අබේරත්න කලාශිල්පිනියක් තුපුරවසි ඉදිරියට කතා කරනවා. අරගලයේ තමයි දැන් මාස 3ක් වෙන්න යනවා අපේ කියන්න පුළුවන් හැම විදිහකටම මේ ආණ්ඩුවට කිව්වා ජනාධිපතිතුමාට කිව්වා මේ ක්‍රමේ මේ රටට හරියන්නේ නැහැ ගෙදර යන්න කියලා. මම හිතන්නේ තමුන්ට හෘද සාක්ෂියක් නැති නායකයෙක්ගෙන් තමයි අපි මේ ඉල්ලීම් කරන්නේ. හෘද සාක්ෂියක් නැති ආණ්ඩුවකින් අපි මේ ඉල්ලීම් කරන්නේ. ඉතින් මං හිතන්නේ නෑ ඒ මිනිස්සු ඒ මිනිස්සුගේ බලය තහවුරු කරන්නට හදනවා මිසක් මේ පුටු දාලා මේ පුටු අතහැරලා යන්න කැමති කියලා. එහෙම එකක් පේන්නේ නෑ. අනාගතේ හෝ උන් යලි
බලයට එන්නට plan කරනවා. අපි දන්නවා බැසිල් රාජපක්ෂව ගෙදර ඇරියට යත් ආයි කට්ටිය එකතු කරගෙන plan ගැහුවා පහුගිය කාලේ. ඉතින් ඒ වගේ ඒගොල්ලන් මේවා දාලා යන්න කැමති නැහැ. හැබැයි අපි අරගලය දිලා දැම්සක් නවතින්නේ නැහැ. ඉතින් අරගලයත් එක්ක එකතු වෙච්ච ගොඩක් කැමෙන උට හිරගෙවල් වල ඒ වගේම අම්මලා දරුවෝ එක්ක ගඟවල් වලට පැනලා මැරෙනවා. තාත්තල බෙල්ලේ වැලදාම් මැරෙනවා බඩගින්නේ. තව කී දෙනෙක්ව මේ රටෙන් මරනවද? මෙච්චර ආණ්ඩුවක් හින්දා පීඩනයට පත් වෙලා ඉන්න මිනිස්සුන්ට මේ සාමය හා ආරක්ෂාව රකින්න ඉන්න පොලිසිය සහ හමුදා විසින් බැටකන්නට වෙලා තියෙනවා අපේ රටේ. මේ සියල්ල නැවතිය යුතුයි මේ රටේ. මේ අහිංසක මිනිස්සු මේ දුක් විඳින එක නැවැත්විය යුතුයි. මේ වෙනුවෙනුයි අපි අරගල කරන්නේ. මේ වෙනුවෙනුයි අපි මේ පාරට බැස්සේ. එහෙමනම් අපි මේ රටේම මිනිස්සුන්ට යලි යලි ආරාධනා කරනවා. අපිට දිනන්නට තව ටිකක් තියෙනවා. ඒ ටිකක් දිනමු. ගොඩක් දේවල් දින්න අපි ව්‍යවස්ථාවෙන් පිට අගමැතිවරයෙක් ගෙදර ඇරියා. ව්‍යවස්ථාවෙන් පිට කැබිනට් එකක්ම ගෙදර ඇරියා. බැසිල් රාජපක්ෂව ගෙදර ඇරියා. තව පොඩ්ඩයි තියෙන්නේ. අපි ඒකත් කොහොම හරි දිනමු. ඒ සැලැස්ම, ඒ අපේ ජයග්‍රාහී ක්‍රියාකාරී සැලැස්ම හෙට දවසේ දුලිපස්සෙන්ද දවල් දෙකට ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අපි ඉදිරිපත් කරනවා, ජනගත කරනවා. ඒ වෙනුවෙන් මතන හෙටින් පස්සේ සියලු දිනාටම දැනගන්න පුළුවන් ඒ අරගල භූමියේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම. ඒ වෙනුවෙන් පෙළ ගැහෙමු. අපේ රට අපි දිනාගමු, මේ රට රැකගමු. අපේ අරගලයට ජයන් ජයම වේවා. මම තුඹුල හෙට්ටිආරච්චි අරගල භූමියේ ඉඳලා මුළු රටක් බලාගෙන හිටපු මුළු රටකට ගැටලුවක් වෙලා තිබුණු ප්‍රශ්න ගණනාවකට හෙට දවසේ ඇතුලේ උත්තර හම්බේ. ගොඩක් මිනිස්සු මේ අරගලෙන් අහුව දේවල් ටිකක් තිබුණා. එක, කොටාපේ යවන්නේ කොහොමද? යවලා අපි මොනවද කරන්නේ? මේ හැම දෙයකටම උත්තර අරගෙන හෙට හැන්දෑවේ දෙකට අරගල භූමියේ අරගලකාරයෝ අරගලේ පණිවිඩය මහජනගත කරන්නට සූදානම්, මහජනතාවට ලබා දෙන්න සූදානම්. අපි බොහොම වගකීමෙන් කියනවා මේ රටේ මිලියන 23ක් වෙච්ච මනුෂ්‍ය ජීවිතවල වගකීම, පාලකයන්ට කරට ගන්න බැරි වෙච්ච වගකීම, අරගල කාර්යෝ කරට ගන්න ලෑස්ති. ඒ මිලියන 23ක් වෙච්ච ජනතාවගේ බලාපොරොත්තු වෙනුවෙන් හෙට අරගල භූමියේ පණිවිඩය නිකුත් කරනවා. ගොඩක් අය දිවිච්ච ගැටලු වලට උත්තර ලැබෙයි කිව්වේ. ඇත්තටම මේ අරගලයේ කරේ කවුද? මේ අරගලයේ සැබෑ අයිතිකාරයෝ කවුද? මේ හැමෝම හෙට ඔයාලට බලා ගන්න දකින්න පුළුවන් වෙයි. හැමදාම කඩින් කඩ කොටස් විදියට ආපු කණ්ඩායම් හෙට එක පොකුරට එකතු වෙවි. හෙට අරගලයේ පණිවිඩය ජනගත කරන්නට එකතු වෙවි. මතක තියාගන්න, මේක තමයි අරගලය මේ රටට දෙන යෝජනාවලිය. මේ යෝජනාවලිය හරියටම පහ හැන්දෑවේ දෙකට අපි ජනගත කරනවා. ඒ වගේම මතක තියාගන්න, අපි යෝජනාවලිය සහ අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම, ඇත්තටම මේක තමයි වෙන්න ඕන දේ. අරගලය විදියට අපි කියන වෙන්න ඕන දේ පණිවිඩය මේක. මේ ටික කරන්න, මේ ටික විය යුතුයි කියන එක අපි කියනවා. ඒ ටික කරන්නත් අපි උපරිම කාලයක් දෙනවා. ඒ කාලය කවද්ද කියන එකත් හෙට හැන්දෑවේ දෙකට බලා ගන්නට පුළුවන්. මේක තමයි මහජනතාවට අපි දෙන ලොකුම බාර දූරේ වගකීම. අපි ඔයාලට මාර්ගයක් පෙන්වනවා. ඒ මාර්ගයත් එක්ක අරගල කාරුවන් එක්ක අත්වල බැඳ ගන්න කියලා සමස්ත පුරවැසියන්ට අපි ආරාධනා කරනවා. මේ සටන අපි හැමෝගෙම සටනක්. අද වෙනකොට මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නේ අඩුවෙන එක. අපි අඩුවෙන්න හුරු වෙච්ච જાතියක්. හැබැයි මතක තියාගන්න, නැති වෙන දවසට අපිට හුරු වෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නැති වෙන්න දවසට කලින් අපි අඩුවෙන දවසේදීම මේ ක්‍රමේ නවත්තගත්තේ නැත්නම් ඒ පණිවිඩයේ මහජනතාවට ඉතුරු කරමින් අපි හැමෝම එක වේදිකාවක එකට හමු වෙමු කියන ඉල්ලීම කරමින් මෙහෙට වෙනවා. බොහොම ස්තුතියි. මම මහේ සමිවිඩිය අරගල භූමිය වෙනුවෙන් අද දින මේ මාධ්‍ය සාකච්ඡාවේ අරමුණ මොකද්ද කියන එක පැහැදිලිව හෙට හවස දෙකට මේ අරගල භූමියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට මේ අරගල භූමියට අප්‍රේල් 9 වෙනිදා ඉඳලා එකතු වුණු සියලුම පුරවැසියන්ගේ, ජනතාවගේ, තරුණයන්ගේ ක්‍රියාකාරී සැලැස්ම, ගෝඨාභය රනිල් වික්‍රමසිංහ ඇතුළු මේ නඩය ගෙදර යැවීමේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරන දවස නිසා අපි මෙච්චර දවසක් මේ ආණ්ඩුවට කියමින් හිටියා ගෙදර යන්න. යන්න සූදානම්, යන්න සුදුසුයි ඔයගොල්ලෝ. මේ රටට ගැළපෙන්නේ නැහැ කියන කිව්වා. ඒක නිකන් බීරියලින්ට වීණාව යන්න වගේ තමයි. නිසා කිසි දේ ඇහුණු නැහැ කන්සේ හිටියා. හැබැයි අපේ ජනතා බලය ඇතුලේ ඒගොල්ලන්ගේ පවුලේ අය මේක කන්න මැදිහත් වුණු අයගෙන් කොටසක් යවලා ගෝඨාභය මේක ඇතුලේ රැඳිලා හිටිමින් තව රනිල් වික්‍රමසිංහ කියන ස්නායු මල මිනිහව ගෙනල්ලා එතෙන්ට තව දුරටත් ගෝඨාභය මේක ඇතුලේ වැජි බෙමින් යන්න උත්සාහ කරමින් ඉන්නවා. ඒ නිසා හෙට හවස දෙකෙන් පස්සේ
gota apita nemata avasthawak tiyenawa me aragala bhumiya inna aragala karuwange kriyaakari salasma balala yanawada nadda kiyana eka thindu karana yanawada nadda kiyana eka thindu karanna heta hawasa deken passe thinduwak tiyenawa e salasmata anuwa yanawada nadda kiyala kiya ehema naththam api dannawa ne welaka hari heenaka hari pambaye kidewata passe e pambaya hitawanne inna saamaanya inna kurullanga baya karaga e samahara kurulo baya wenawa හැබැයි ඒකේ ඇත්ත ස්වභාවය දන්නේ හිටවපු ගොවියා. ඒ නිසා මේ ලංකාව කියන භූමියේ මේ පාලන බලය දෙන්න මේක ආරක්ෂා කරන්න පිටව මිනිස්සෙක් කියලා ගෙනාවු මිනිහා පඹයේ. ඒ නිසා ගෝඨාභය කියන පඹයව එලවන්න වෙලා තියෙනවා. එහෙනම් අපි ඒ පඹයව යන්න කිව්වට යන්න නැත්නම් අයින් කරලා එලවිය යුතුයි. එහෙනම් ඒ අයින් කරලා එලවන්න අපි ගෝල්පේ සරගල කරුව ලෙසත් මේ රටේ සමස්ත ජනතාව ලෙසත් මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය අන්න ඒකට දාලුණු සැලැස්මෙට එලිදක් වෙනවා ඒ නිසා මේ රටේ පෝලිං වල ඉන්න ගෑස් පෝලිං වල තෙල් පෝලිං වල ඉන්න කිරිපිටි පෝලිං වල ගඟට පනින්න බලාගෙන ඉන්න දැනට ජීවිත අහිමි කරගත්ත පවුල් වල අය ඒ වගේම තමයි ජීවිත පීඩාවට පත් වෙලා තවදුරටත් ජීවිත කලකිරීමෙන් ඉන්න සියලු දෙනාටම ආරාධනා කරනවා හෙට ඔබට සුබ අනාගතයක් ලස්සන හෙටක් හදන්න ඕන හැදීම වෙනුවෙන් හෙටින් පස්සේ අපේ ක්‍රියාකාරී සැලැස්ම සමග එකතු වෙලා මේ රට වෙනස් කරන්නට එකතු වෙන කියන එක අපි ඉල්ලීම කරුගේ ගාලුමෝදර අරගල භූමියේ සිට මම හිතන්නේ හෙට දවස ගාලුමෝදර අරගලයේ අරගල කරුවන්ගේ මාස 3ක් ගත වෙන ඉතිහාසයේ ඊටාම තීරණාත්මක දවසක් හෙට දවසේ අපි තීරණය කරලා තියෙනවා මේ බහුපාර්ශ්වික අරගලයේ මේ බහුසංස්කෘතික අරගලයේ මේ බහු න්‍යායන් නියෝජනය වන අරගලයේ යම් ඒකත්වයක් තුලින් ගොඩනගාගත් යෝජනාවලියක් ජනගත කරන්න. අපි දන්නවා ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි බහුවිධ න්‍යායන් විශ්වාස කරන බහුවිධ ආගමික කණ්ඩායම් නියෝජනය වන බහු සංස්කෘතීන් නියෝජනය වන බහු කලාපයන් නියෝජනය වන දේශපාලන කඳවුරක් අරගල භූමියක් මේ නිර්මාණය වුණේ. අපිට හෙට දවස මේ අරගලයේ ඉතාම තීරණාත්මක දවසක් අපි හෙට දවසේ අරගල භූමියේ ෘෂ්ටිවාදයේ සහ අරගල භූමියේ වැඩපිළිවෙල මූලික වැඩපිළිවෙල ජනගත කරනවා එතනින් එහාට අපි විධානය කරනවා රාජපක්ෂ සහ වික්‍රමසිංහ රජයට යන්න අපේක්ෂාවෙන් ඉන්න යන්න බලාපොරොත්තුෙන් ඉන්න බඩු ටික ලෑස්ති කරගෙන ඉන්න කියලා යන්න මොකද හේතුව හෙටින් අනතුරුව උදා වෙන මොහොතවල වලදී මෙරටේ සකලවිධ ජනතාව සකලවිධ ව්‍යාපාර සකලවිධ න්‍යායික කඳවුරු සකලවිධ ආගමික කණ්ඩායම් සකලවිධ පක්ෂ විපක්ෂ බලවේග එකතු වෙනවා මේ අරගලයට ඒ එකතු වීමේ මූල ආරම්භය මේ විදිහට සම්පූර්ණ වෙලා ඉවරයි එකතු වීම බිඳ දමන්න රාජපක්ෂ රට වික්‍රමසිංහලට කිසිසේත්ම බෑ ඒක නිසා හෙට දවසේ අපි අපේ ක්‍රියාකාරී සැලැස්ම ජනගත කරනවා නව වෙනිදා වෙද්දී අපි බලාගමු රාජපක්ෂ රට වික්‍රමසිංහලට මොකද වෙන්නේ කියලා යන්නේ නැත්තම් යනතුරු යවනතුරු මේ අරගලයට නිම නොවන බව සහ තොපි යවන්න සියලු බලවේග මේ වෙද්දි එක්සත් භාවයට ඒකියක් වෙනපත් වෙමින් තියෙනවා කියලා අපි කියනවා ඒ අනතුරු ඇගවීම ඒ විධානය මේ ආණ්ඩුවට ලබා දෙමින් මම නිහඬ වෙනවා අරගලයට ජය වේවා අරගල භූමිය නියෝජනය කරමින් මම කැම්පිටියේ සුබතනන්ද ආමඳුරුව අරගලයට දවස ක්‍රියාකාරී සැලැස්ම හෙට හවස දෙකට අපි ජනගත කරන්න සූදානමින් ඉන්නේ මේ මොහොතේ අපිට පේන ආණ්ඩුව අනිත් පැත්තෙන් මේ තමන්ගේ ප්‍රවේශය අරගෙන තියෙනවා ඒකම පැහැදිලි කරන්නම් මේ පහුගිය සති කිහිපය අපි දන්නවා යම් නිහඬතාවයක් සහිතව ගත වුණත් මේ ගෝල් බේස් අරගල භූමියට එහෙම නිහඬතාවයක් තිබුණේ නැහැ. අපි අතර වාද විසංවාද ගණනාවක් නිර්මාණය වෙමින් මේ අරගලේ හෙට දවස පිළිබඳව සාකච්ඡාව අපි ගොඩනගමින් හිටියේ. ඒකෝට මේ සාකච්ඡාව පිළිබඳව අපි දන්නවා බුද්ධයන්ස ඇහැ ගහගෙන මේ මොකද්ද කරන්න යන්නේ කියන එක ගැන ඇහැ ගහගෙන හිටියේ. ඒ ඇහැ ගහගෙන ඉඳලා අපි හෙට දවසේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරන්න සූදානම් වෙලා ඉදදී මෙන්න ආණ්ඩුවේ ආණ්ඩුවේ ප්‍රධාන සුරකයා එහෙම නැත්නම් මෙරටේ ආරක්ෂක ලේකම්වරයා තමන්ගේ බුද්ධියංශ ලොක්කට ගිල ලියුමක් ඉන්නගෙන තිනවා. ඒ ලියුමෙන් මොකද්ද කියන්න උත්සාහ කරන්නේ? ඒ ලියුමෙන් කියන්න උත්සාහ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවෙන් පිටත අපි මේ ඉදිරියේදී අපේ ක්‍රියාකාරී සැලැස්ම ගේන එක ගේන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට කියන එක ළමයි රටට කියන්න උත්සාහ කරන්නේ. අපි නිශ්චිතවම කියනවා හෙට දවස් හෙට බලා ගන්න පුළුවන් මේක මොකද්ද ක්‍රියාකාරී සැලැස්ම කියලා. නිශ්චිතවම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව ඇතුලේ ඔවුන්ට මේකෙන් ඉවත් වෙන්න කියන එක තමයි අපි ඉල්ලමින් ඉන්නේ අපි කියමින් ඉන්නේ ඒකට අදාළ තමයි අපි සැලසුම් ප්‍රාප්තුම්කෙමින් තියෙන්නේ ඒ නිසා අපි බුද්ධයන්සල වලට කියනවා එක එක මේ සෙල්ලම් දාන්න ඕනේ නැහැ මේ රටේ දැන් මාස 3ක් තිස්සේ මිනිස්සු කියන්නේ මොකද්ද කියන එක ඔය ආරක්ෂක ලේකම්වරයාට මේ දෙන්න කියලා ලිඛිතව දෙන්න කියලා මේ 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 වටේ ගිහිල්ලා බලන්න මේ බෝඩ් වල මොනවද තියෙන්නේ කියලා ඒ නිසා මේ සෙල්ලම් දාන්න ලෑස්ති වෙන්න එපා ඔය සෙල්ලම් වලට
බය වෙච්ච මිනිස්සු හරි ව්‍යාපාර හරි නෙවෙයි මෙතන ඉන්නේ. ඒ නිසා අපි ඕවට බය වෙන්න ලෑස්ති නැහැ. ඒ නිසා අපි මේ රටේ ජනතාවගෙන් අද දවසේ බොහොම සහෝදරාත්මක ඉල්ලීමක් කරනවා. ඒ තමයි දැන් අපි දන්නවා කවුරුත් අමාරු තත්ත්වයන් යටතේ ජීවත් වෙන්නේ. හෙට දවසේ කරන්නේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් කවුරුත් අහමින් ඉන්නේ. ඒකට උත්තරයක් අපි මාස ගානක් තිස්සේ සාකච්ඡා කරමින් හෙට දවසේ ඉදිරිපත් කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා මේ ඉදිරි ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව ඔබගේ අවධානය යොමු කරන්න කියලා කියනවා. ඒ වගේ මේ රටේ අපි සියලුම වාමාංශික වෙන්න පුළුවන්, ප්‍රගතිශීල වෙන්න පුළුවන්, සුළුදරේශර වෙන්න පුළුවන්, විවිධ ලිබරල් වෙන්න පුළුවන්, ජාතිවාදී වෙන්න පුළුවන්, විවිධ චින්තනයන් සහිත විවිධ කණ්ඩායම් වෙන්න පුළුවන්, විවිධ පාර්ශ්ව වෙන්න පුළුවන්. අපි හැමෝටම ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ විසඳගන්න නම් අපි හැමදෙනාගේ මේකට ඇතුළේ තමයි අපිට මේ අරගල ඉස්සරහට ගෙනියන්න හම් වෙන්නේ. ඒ නිසා සිල් බලවේග වලට, කලාකරුවන්ට, නීතිඥයන්ට, ඒ වගේම සාහිත්‍ය දරයන්ට, ඒ වගේම මේ රටේ විශ්වවිද්‍යාල ආචාර්ය වෙන සිල්ුම දෙනාට අපි ආරාධනා කරනවා හෙට දවසේදී මේ ඒ වගේම මූර්ති සමිති, බහුජන සංවිධාන මේ සිල් දෙනාටම අපි ආරාධනා කරනවා හෙට හවස දෙකට මෙතෙන් සම් එන්න ඇවිල්ලා මේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව මේ ජනගත කරන වෙලාවට එන්න ඇවිල්ලා මේකත් එක්ක ඔබට හිත ගන්න පුළුවන් ප්‍රමාණයන් එක්ක හිත ගන්න කියන ආරාධනාව අද දවසේ අපි කරනවා. බොහොම ස්තුතියි. මම විදර්ශන කණ්ණංගර මේ විලිසංගයක් නැති ලැජ්ජාව නැති ජනාධිපතිවරයා අපිට මතකයි ටික කාලයකට කලින් මාසයකට දෙකකට කලින් කිව්වා සිස්ටම් චේන්ජ් එකක් සඳහා තරුණයන්ට ආරාධනා කරනවා කියලා. දැන් මේ කිව්වේ රෝල් පේස් අරගල භූමිය ඇතුළු මේ අරගල කරුවන්ව සංකේතවත් කරමින් තමයි ජනාධිපතිවරයා කිව්වේ. ඔන්න අපි දැන් යාට කියනවා ඔව් අපි සිස්ටම් චේන්ජ් එකක මූලික පියවර වෙනුවෙන් ගෝල්පේ සරගල භූමිය මූලික කරගෙන අපි ක්‍රියාකාරී සලස්ම මේ සමාජයට මේ ජනතාවට අපි ඉදිරිපත් කරනවා. ඒ සිස්ටම් චේන්ජ් එකේ පළමු කොන්දේසිය මොකක්ද ජනාධිපති තුමනි? පළවෙනි කොන්දේසිය මෙච්චරයි ඔයා ගෙදර යන. ඒක තමයි අංක 1. එතන ඉඳලා එන ආර්ථික දේශපාලන වශයෙන් රට මුහුණ දෙන මේ අර්බුදයට තාම ඉක්මන් කඩිනම් සහන ඇතුළු එතනින් එහාට ගිය දේශපාලන ප්‍රතිසංස්කරණ වලට අදාළ මූලික කාරණා කිහිපයක් එක්ක එතුළට යාට ගිය සමාජ සංස්කෘතික පරිවර්තනයකට අදාළ වෙන කාරණාත් ඇතුළත් කරගත්ත ක්‍රියාකාරී සලස්මක් අපි ඉදිරිපත් කරනවා. ඒ දවස තමයි හෙට පස්වෙනි අඟහරුවාදා හවස දෙකට මේ අරගලයේ සංකේතයක් බඳුවන ගෝල්පේ සරගල භූමියේම ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට තියෙන ඒ ගේට්ටුව ඉදිරිපිට ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිට මේ අරගල කරුවන් විසින් සංවිධානය කරන අතිගාගත කරපු ගොඩනගපු මේ ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කරනවා. මේ සැලැස්ම විසින් මේ පවතින දුර්දාන්ත රාජපක්ෂ පාලනය මේ රටින් අතුගා දැමීමෙන් විතරක් නෙමෙයි එතනින් එහාට යන ප්‍රජාතන්ත්‍රවාදී මූලික කරගත්ත ප්‍රසංස්කරණ මාලාවක් එක්ක අඛණ්ඩ අරගලයක ඊළඟ අධියර සනිටුහන් කරන ගමනක් තමයි අපි හිට නිවේදනය කරන්නේ. ඒ සඳහා ලංකාවේ ඉන්න ප්‍රධාන වශයෙන් ජනතාව ඇතුළු වෘත්තීය සමිති බෞද්ධ සංවිධාන සිවිල් සංවිධාන ඇතුළු සියලුම දෙනාට අපි ආරාධනා කරනවා හෙට සවස දෙකට ගෝල්පේස් භූමිය වෙතට එන්න මේ ක්‍රියාකාරී සැලැස්ම සමග මේ ඔබේ සංවාදය අපි ගුරුත්තර කරගන්න කැමැති. ඒකම අවසානට වශයෙන් අපි ජනතාවට මතක් කරනවා මේ වෙලේ තෙල් අර්බුදයක රට තියෙනවා, ප්‍රවාහන අර්බුදයක තියෙනවා, මේ සියල්ල මැද්දේ යමනාගමන ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඔව් ඒක ඇත්ත. නමුත් මේ මොහොතේ අපිට තියෙන එකම විකල්පය අරගලය විතරයි. එහෙම නැත්තම් වෙන්නේ අපිට මිය යන්න, එක්ක මැරෙන්න, එමුණත් අපි මර්ධනයට ලක් වෙන්නේ. මේ දෙක නැත්තම් අපිට තියෙන සටන් කිරීම විතරයි. ඒ නිසා ඒ අරගලයේ ඒ අදිෂ්ඨානයේ හිතේ දරාගෙන මේ අපහසුතාවයේ මැද්දේ කො හෙට දවස තුල අපි එකතු වෙමු ගෝල්පේ සරගල භූමියට. අපි ඉතාම ආදරයෙන් තම සහෝදරාත්මකව ජනතාවටත් සංවිධානවලටත් ආරාධනා කරනවා හවස දෙකට එන්න. හවස දෙකට අපි කතා කරමු අපේ ක්‍රියාකාරී සංස්පත් එක්ක. මම ලහිරු විරසේකර. අද දවසේදී අපි මේ මාධ්‍ය සාකච්ඡාව ගෝඨා ගෝගම ගෝල්පේ සරගල භූමියේ සිට පවත්වන හේතුව මම කියන්නේ සෞදුරු කීප දෙනෙක් පැහැදිලි කරා. හෙට දවසේදී ඒ කියන්නේ ජූලි මාසේ 5 වෙනිදා හවස දෙකට ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටදී අරගලයේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම ජනගත කරන්න අපි සියලු දෙනා සූදානම් ඉන්නේ. අපි දන්නවා මේ අරගලයේ ආරම්භ වෙලා දැන් මාස 3කට ආසන්න කාලයක් ගත වෙමින් තියෙනවා. ඒ කාලයේ ඇතුළතදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබුණා. මේ අරගල භූමියේ මොකද වෙන්නේ? ගෝඨාභය රාජපක්ෂට යන්න කියනවා. ඒකට තියෙන සැලැස්ම මොකද්ද? ගියාට පස්සේ ඊළඟට පත් වෙන අයට මොකද්ද අපි කරන්න කියන්නේ කියන දේ ගැන බොහෝ අයට ප්‍රශ්න ගැටලු සාකච්ඡා වාද විවාද ගණනාවක් තිබුණා. අපි දැක්කා ඒ සාකච්ඡා මැද්දේ මේ ආණ්ඩුවට තිබුණා ක්‍රියාකාරී සැලැස්මක් මේ අරගල භූමිය දියකර හරින්. ආණ්ඩුවට තිබුණා ක්‍රියාකාරී සැලැස්මක්
මේ අරගල භූමියේ ඉන්න ක්‍රියාකාරීන් සමාජිකයින් මේකට සක්‍රීයව සම්බන්ධ වෙන අය ජනතාව මර්ධනය කිරීම සඳහා සැලැස්මක් ආණ්ඩුවට තිබුණා. ආණ්ඩුව ඒක අදත් ක්‍රියාත්මක කරමින් යනවා. අපි දන්නවා අපේ සහෝදර කීප දෙනෙක් මේ වෙද්දි රට පුරා දහස් ගාණක් ඉන්නවා. පොලිසිය පැහැරගත් අමල්සාලින්ද සහෝදරයා තාමත් හිරගත කරලා තියෙනවා. අද වෙද්දි සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් 3 දෙනෙක් නැවත CID එකට කැඳවලා තියෙනවා. දැන් ආණ්ඩුවේ ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක වෙනවා. ඒ තියෙද්දි තමයි බොහෝ අය ප්‍රශ්නයක් කරගෙන තිබුණේ මේ අරගලයේ පිටිපස්සේ තියෙන න්‍යාය පත්‍රය මොකද්ද? මේ අරගලයේ පිටිපස්සේ තියෙන වැඩපිළිවෙල මොකද්ද කියන එක බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වුණා. අපි කියනවා මේ අරගලයේ න්‍යාය පත්‍රය එදත් තිබුණේ වැඩපිළිවෙල එදත් තිබුණේ මේක පිටිපස්සේ එදත් අදත් හෙටත් ඉන්නේ මේ රටේ දුක් විඳින පීඩාවට පත්වෙච්ච ජනතාව. ඒ ජනතාව වෙනුවෙන් තමයි ආණ්ඩුව ජනතාවගේ සල්ලි පාවිච්චි කරලා ජනතාවගේ බදු මුදල් පාවිච්චි කරලා ජනතාව මර්ධනය කිරීම සඳහා පිඹුරුපත් සකසද්දී අපි පිඹුරුපත් හැදුවා මේ අරගල භූමියේ ඉඳලා ජනතාව ජනතාවගේ සමාජය ජනතාවට තීරණගත හැකි සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද මේ අපේ දරුවන්ට නිදහසේ ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කරන්නේ කොහොමද කියන එක ගැන අපි මෙතන දිවාරය නොබලා විශාල පිරිසක් සාකච්ඡාවට විශාල ප්‍රමාණයක් පැවැත්වුවා අදටත් ඒ සාකච්ඡාව එලෙසින්ම පවතින. ඒ නිසා හෙට දවස කියලා කියන්නේ මේ අරගලයේ තවත් ජයග්‍රහණයක් සනිටුහන් කරන දවසක්. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා දින 50දී අපි විධානයක් ලබා දුන්නා. ආණ්ඩුවට ගෙදර යන්න, ගෝඨාභයට ගෙදර යන්න, ගෝඨා රනිල් ආණ්ඩුවට ගෙදර යන්න කියලා විධානයක් අපි දුන්නා. ඒ විධානයට අනුව ආණ්ඩුව කටයුතු කරන්න සූදානම් වුණේ නැහැ. අපි දැන් හෙට දවසේදී ආණ්ඩුව ගෙදර යවනවා. අපි කිව්වා මේක තමයි එළවන රැල්ල. අපිට මේ අරගලයේ කිසි විවාදයක් දෙගිඩියාවක් නැහැ. මේක අපි දිනන අරගලයක්. ඒ නිසා අපි මේ උම්මත්තක පාලකයන්ට මිනිමරු පාලකයන්ට අද දවසේදී කියනවා හෙට ක්‍රියාකාරී සැලැස්ම කියන්නේ මේ රටේ ජනතාව වැළඳ ගන්න සැලැස්ම. මේ රටේ ජනතාව සටන් කිරීමට තෝරා ගන්න සැලැස්ම. මේ රටේ ජනතාව තමන්ගේ සමාජයක් නිර්මාණය කරගැනීමේ සැලැස්මේ මූලික අදියරක් තමයි අපි හෙට දවසේදී කියන්නේ. ඒ නිසා අපි මේ රටේ ජනතාවට ආරාධනය කරනවා මේකේ න්‍යාය පත්‍ර ගැන හෙව්වා නම් වැඩපිළිවෙල් ගැන හෙව්පු කවුරු හරි ඉන්නවා නම් හෙට පුළුවන් හැමෝම සවස 2 වෙද්දි ගෝල්ෆේස් අරගල භූමියට එන්න. මේක ඔබේ අරගල භූමියේදී එලි දක්වන සැලැස්මක්, ඔබේ සැලැස්මක්. ඒ නිසා මේ ක්‍රියාකාරී සැලැස්මත් එක්ක ගිහිල්ලා මේ ගෝඨාභය රාජපක්ෂලා ගෙදර එළවන එක, ඊට පස්සේ ගෝඨා රනිල් හවුල් ආණ්ඩුව ගෙදර එළවන එක ඇතුළු මේ සමාජය වෙනසක් ඇති කරන ක්‍රියාමාර්ගවලට එළබෙන ක්‍රියාකාරී සැලැස්ම තමයි හෙට දවසේදී දැක්කේ. අපි මේ උම්මත්තක පාලකයන්ට, මිනිමරු පාලකයන්ට, මේ මන්දමානසික රත්යෙන් පෙළෙන පාලකයන්ට අද දවසේදී කියනවා මේක ඇවිල්ලා නිකම්ම නිකං ක්‍රියාකාරී සැලැස්මක් නෙවෙයි. මේක නැවත මහජනයා දෙන විධානයක්. ඒ විධානයේ සූදානම් වෙන්න උඹලගේ සැලසුම්වලට කවුරු හරි මෙච්චර කාලයක් නැටුවනම් අපි කියනවා හෙට ඉඳලා මේ සැලැස්මට නටන්න උඹලා ලෑස්ති වෙන්න. මම අසංක අබේරත්න මේ අරගලයේ ඉදිරි දිශානතිය ඒ වගේම කෙටි කාලීන අරමුණු වගේම මේ අරගලයේ දිගු කාලීන අරමුණු ප්‍රකාශයට පත් කරන මේ අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම හෙට දවසේදී මේ අරගල භූමියෙන් ජනතාව අතරට පත් වෙනවා. මූලික කරුණු දෙකක් මම මතක් කරන්නම් මේ ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව. පළවෙනි කාරණාව තමයි මේ අරගල භූමියෙන් ඇයි මේ විදිහට ක්‍රියාකාරී සැලැස්මක් ජනගත වෙන්නේ. ඒ තමයි අපි දන්නවා 4/9 වෙනිදා විශාල ජනතාවක් මේ ස්ථානට රැස් වෙලා මේ අරගල භූමිය ආරම්භ කරේ බුදෙක් ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවලා ආපස්සට ගෙදර යන්න නෙවෙයි. ඒ වගේම මේ රටේ ජනතාව එතනින් එහාට ගිහිල්ලා ගෝඨා ඒ වගේම අද වෙනකොට මේ ඩී වික්‍රමසිංහගේ ආණ්ඩුව අන්නා දමන එක වගේම මේ රටේ පීඩිත ජනතාවගේ ඒ වගේම ඉතිහාසයක් පුරා විඳිත භාවයට පත් වුණු ඒ විඳිතයාගේ ඉල්ලමින් ඉන්න යුක්තිය සාධාරණත්වය සමානාත්මතාවය දක්වා යන වැඩපිළිවෙලක අරගලයක අවශ්‍යතාවය. ඒ අරගලය මේ අරගලය තුල අදත් ඒ අරමුණ ශක්තිමත් වෙ ඉදිරියට යනවා. මම හිතන්නේ හෙට දවසේ තමයි ඒකේ සම්දිස්ථානය නව වටයකින් නව ජවයක් එක්ක
මේ අරගලය ඉදිරි දිශානතියට ඇදෙන මොහොත. ඒක නිසා මේ වෙනකොට අපි දන්නවා මෙච්චර අර්බුදයකට රටපත් වෙලා තියෙන මොහොතක දැන් ආණ්ඩුවක් නැති ගන්නට තමයි මේ රටපත් වෙලා තියෙන්නේ. ඒ වගේම ඖෂධ හිඟය, පෙට්‍රල්, ඩීසල්, විදුලිය මේ අත්‍යවශ්‍ය සියලු ද්‍රව්‍යවල හිඟකම, භාණ්ඩ ඉහළ යාම, ණයබර මේ සියල්ලත් එක්ක ආණ්ඩුව අද ඉතාම ඒ කියන්නේ පිස්සු බල්ලෙක්ටත් එහා ගියපු තැනකටපත් වෙලා තියෙනවා. ඒ නිසා අපි කියනවා මේ ක්‍රියාකාරී සැලැස්ම ඇතුලේ ජනතාව දිගින් දිගටම අපෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා. ඒ තමයි ගෝඨාභය රාජපක්ෂත් මේ ඩීල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් ගෙදර යවුවගෙන් පස්සේ එතනින් එහාට මේ රටට මොකද්ද ඉදිරිපත් කරන දැක්ම කියන කාරණේ. හෙට දවසේ ජනතාවට ඒක මොකද්ද කියන එක, ජනතාවගේ පැතුම මොකද්ද කියන එක මේකෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක දිගින් දිගටම අපෙන් ප්‍රශ්න කරපු මේ අරගලයේ අරමුණු ගැන අවලාද නැගපු ඒ දේශපාලුවන්ටත් හෙට දවසේදී සැබෑ උත්තරයක් ලැබෙනවා. මේ ක්‍රියාකාරී සැලැස්මයක නිසා උදේ යෝජනාවලියක් නෙවෙයි මේක ක්‍රියාකාරී සැලැස්මක්. ඒකට හේතුව තමයි අපි දින 50 මේ අරගලයට සම්පූර්ණ වෙනකොට අපි මේ මහ කොළඹ විශාල ජනතාවක් එක්ක ගෝඨාභය රාජපක්ෂට විධානයක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ දැන් ඵලයන් ඔකෙන් බහැලා කියලා. අද වෙනකන් ගෝඨාභය රාජපක්ෂලේකට අවනත නැහැ. අවනත නැත්තම් ඊළඟට අපිට කියන්න දෙන්නේ මේ අරගලයේ ඊළඟ පින්ම තමයි ඒ විධානය, අපි දුන්නු විධානය, ජනතාව දුන්නු විධානය ජනතාව විසින්ම ක්‍රියාවට නංවන එක. ඒ නිසා මේ ක්‍රියාකාරී සැලැස්ම කියලා කියන්නේ හෙට දවසේ නව ආකාරයකින් නව පින්මකින් ගෝඨාභය රාජපක්ෂත් ඩීල් වික්‍රමසිංහගේ ආණ්ඩුවත් එකට තියලා පන්නන අරගල සංග්‍රාමයක ආරම්භය. ඒ නිසා අපි කියනවා ජනතාවට මේ අරගලයත් එක්ක හෙට දවසේ ඔබට මේ අරගලයේ පිළිබඳ ඉදිරි දිශානතිය වඩාත් පැහැදිලි වෙනවා. ඒක නිසා ඉදිරි දවස් ඉතාම තීරණාත්මකයි. මේ වැඩපිළිවෙල දිහා ගොඩක් ජනතාව බලන් හිටියා. දැන් ඔබට මේ වැඩපිළිවෙල හෙට දවසේ බලා ගන්න පුළුවන්. ඒකත් එක්කම මතක් කරනවා ඔබේ වැඩපිළිවෙල එක්ක මෙතෙන්ට එනකොට ඒක කියවලා ඔබේ අදහස්, ඔබේ ප්‍රතිචාරයත් මේ අදහස් වලට වැදගත් වෙනවා. ඒකත් එක්ක අපි මේ අරගල සංග්‍රාමය ඇතුළෙන් ගෝඨාභය රාජපක්ෂ යවන විධානය අපි දුන්නා වගේම ජනතාව දුන්නා වගේම දැන් ඉදිරි දින කිහිපෙදී ජනතාව විසින්ම ජනතාව දුන්නු ගෝඨා රනිල් පන්නන විධානය ජනතාව විසින්ම ක්‍රියාවට නංවනවා. සච්චි ගෝල්ෆේස් අරගල භූමිය සමග සම්බන්ධ වෙලා ඉන්න සමාජ දේශපාලන ක්‍රියාකාරකේ ලංකාවේ පුරවැසිය. හෙට අරගලේ හෙට දවස ක්‍රියාකාරී සැලැස්ම ජනගත කිරීම සම්බන්ධයෙන් සොදුරු ගණනාවක් ඉතාම විධිමත් පැහැදිලි කිරීම කරා. එහෙනම් මම හිතනවා මට ඉතාම කෙටියෙන් පූර්ණපූර්ණයක් එකක් කරන්න ඕන. ලංකාවේ යල් පැනපු කල් පැනපු සමහර දේශපාලඥයෝ කිව්වා ගෝල්ෆේ සරගල භූමියේ දැන් ඉන්නේ උඩුකාරයෝ උඩු ගහන්නේ. අපි උන්ට කියනවා නිදි වර්ජිත රාත්‍රීන් ගණනාවක් පහු කරමින් අත්තරුනි කුඩු ගැහුවේ නැහැ උඹලගේ මේ දුර්දාන්ත මජර දේශපාලන ක්‍රමය කුඩු කරන විදිය තමයි අපි කල්පනා කරන්නේ. පුවත් දෙසරින් දැනගන්න ලක්දෙරණ අපිව subscribe කරන්න, වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා.